විනෝද චාරිකාවකට අපි ගියා කියලා මේ වික්ටෝරියාවේල්ල බලන්න. වික්ටෝරියාවේල්ලේ ඇවිදගෙන යනකොට ඔබේ පර්ස් එක වික්ටෝරියා ජලාසය තුළට පතුලටම වැටෙනවා. දැන් අහිතට ඇතිවන්නේ මොකක්ද? දුකක්ද සන්තෝෂයද? දුකක්. දුක. ඕ ඕක තමයි මේ මනුස්ස ලෝකේ තියෙන සාමාන්‍ය ස්වභාවය. මං අහන ප්‍රශ්නය. දැන් පර්ස් එක තියෙන්නේ කොහෙද? ජලාශය. ජලාශය මැද. ගන්න පුළුවන්ද? මේ මොහොතේ ගන්න බෑ. ගන්න බෑනේ ඉතින්. ඕක ගන්න නම් ඉතින් ඒක ඊට වඩා හොඳ අලුතෙන් පර්ස් එකක් ගන්න එක. සාමාන්‍ය වෙන සිද්ධියකනේ. දැන් ඔබ කල යුත්තේ කුමක්ද? පර්ස් එක නැතිවීම ගැන සතුටු වෙන්න. අපෝ ඕක නැති වෙච්ච එක හොඳයි. ඕක තිබුණා නම් මට මහා කරදරයක්. නැති වෙච්ච එක හොඳයි. මට දැන් අලුත් එකක් ගන්න පුළුවන් කියලා හිත අන්න බලන්න සිතන විදිය වෙනස් කරගෙන තියෙනවා. දැන් ඊට පස්සේ අර තව එක්කෙනෙක් ඒක අනේ අපරාධනේ මේක නැති වුණානේ කිය කියා දුක් වෙනවා. දැන් ඔය දෙන්නගෙන් වඩා සාර්ථක කවුද? නැති වෙච්ච එක හොඳයි කියන සිත. නැති වෙච්ච එක හොඳයි කියලා හිත. අන්න ඒ තමයි ධර්ම අවබෝධය කරපු එක. මම කිව්වේ ඒකයි මේ ජීවිතය සුන්දරයි. ජීවිතය සුන්දර වෙන්නේ අවබෝධය ඇති වුණොත්. ධර්ම අවබෝධය නැති කෙනාට ජීවිතේ විඳවනො පුදුම විඳවිල්ලක් විඳවනො. අපිට මිනිස්සුගේ ජීවිතවලට එබිකම් කළ මිනිස්සුගේ ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටලු බාධක කරදරවලට සවන් දුන්නහම අපිට තේරෙනවා පුදුම විඳවිල්ලක්. ඉවරයක් නෑ. නිමාවක් නෑ. හැබැයි ඒ ටික ඒ විදියටම තවත් කෙනෙක් විඳෙනවා ඒකට කිසි වටිනකමක් දෙන්නේ නෑ. දැන් ඔතනනේ අපිට වරදින්නේ ඕන් නැති දේවල් වලට වටිනකම් දීලා ඒවා අල්ලගෙන ඒවා මත පැපිලා ඒවායින් තුවාල කරගෙන පසුතැවෙනවා. කිසි තේරුමක් නැහැ. ඒ නිසා ඔබ කළ යුතු හොඳම දේ තමයි ජීවිතයේ අත්විඳින්න අත්දකින්න ලැබෙන හැම සිද්ධියක්ම සන්තෝෂයෙන් විඳින්න. සන්තෝෂයෙන් දකින්න. අඩු තරමේ තමන්ගේ පර්ස් එක වැටුණත් ඒකත් හොඳයි කියලා කියන්න. ලැබෙන දෙයින් සතුට වෙන. අර සෙන් කතාවක තියෙන්නේ සෙන් හාමුදුරු කෙනෙක් හිටියා. උන්නාන්ස ජීවත් වෙච්ච ගමේ කාන්තා ගැහැණු ළමයෙකුට ළමයෙක් ලැබුණා. එතකොට මේ ගෙදර දෙමව්පිය මෙයාගෙන් අහුවා ළමයාගේ තාත්තා කවුද කියලා. මේ ළමයා කිව්වා හාමුදුරුවෝ කියලා. එතකොට දෙමව්පිය මොකද කළේ? මේ ළමයාත් අරගෙන ගියා පාන්සලට. ගිහිල්ලා හාමුදුරන් දීලා කිව්වා මෙන්න හාමුදුරන්ගේ ළමයා ඔන්න තියාගන්න කියලා. හාමුදුරුවෝ බැලුවා මේ මොකද මේ වුනේ කියලා. ඒකත් හොඳයි කියලා ළමයා බාරගත්තා. බාරගෙන වෙලා කිරි එකතු කරනවා රෙදි හොදරවා ළමයා හදන කවුරුවත් නැහැ තනියම. කාලයක් ගියා අර ගෑන් ළමයට දුක හිතිලා දෙමව්පියන්ට කිව්ව ළමයාගේ ඇත්තම තාත්තා ගමේ මාළුකාරයයි කියලා. මේ දෙමව්පිය හොඳටම මේ ගෑන් ළමයට බැන්නා. බැනලා බැනලා ආයි පන්සලට ගිහිල්ලා හාමුදුරන්ට කතා කළා. හාමුදුරනේ අපේ ළමයා අපිට දෙන්න ගෙනියන්න. ඒකත් හොඳයි. ආයි දුන්න වලන කිසිම විශේෂයක් නැහැ. ඒ තමයි දියුණු වෙච්ච සිතේ ස්වභාවය. දැන් අපිට අපේ ජීවිතයේ මේ ඕන නැති දේවල් පටලවගෙන දුක් විඳින එකමනේ මේ සමාජය තුළ තියෙන මිනිස්සු. සමහර අය වයසට ගිහිල්ලා වමුන් වයසට ගියපෙක් ගැන දුක් වෙනවා. මොකටද දුක් වෙලා? සමහරුන්ගේ කොණ්ඩෙ පැහිලයි කියලා කොණ්ඩෙ සුදු වෙලයි කියලා සුදු වෙච්ච කොණ්ඩෙ ගැන දුක් වෙනවා. කිසි තේරුමක් නැහැ. එතකොට ඒ දුක් වීම ගැන කල්පනා කරලා නැති පැහිච්ච නැති කෙසුත් පැහිලයි. තේරුණාද මං කියන එක? අනවශ්‍ය දෙයක්. අනවශ්‍ය දේවල් හිතනවා. වයසට නොගිය හරියත් වයසට යනවා. මිනිහෙකුගේ වයසට යෑම නොයෑම තීරණය වන්නේ ඒ මනුෂ්‍ය කල්පනා කරන විදිය අනුව. අපිට පුළුවන් නම් කිසි දෙයක් ගැන නොසෑ කල්පනා නොකර පසුතැවෙන්නේ නැතුව ඉන්න කවදාකවත් වයසට යන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරපු කෙනෙක් වයසට යන්නේ නැහැ. ජරා ජීර්ණම් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. මේ ඔක්කොම හිතේ තියෙන්නේ. සිතන විදිය වෙනස් කරගන්න. බුදුදහමෙන් කියන්නේ සිතන විදිය වෙනස් කරගන්න. දැන් යසකුල පුත්‍රයා අමුතු සුඛෝපභෝගී අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ තරුණයෙක් එදා ස්භාරතීය සමාජය තුළ. ඔහු පැලඳගෙන ඉඳලා තියෙන රත්තරන් සෙරෙප්පු දෙකක්. එතකොටම හිතාගන්න. සපත්තු දෙක රත්තරන්. යටිපතුලේ රෝම තියෙනවා. එතකොට ඉතින් කෑම බීම මොනවද කියලා කියන්න යන්න ඕනේ නැහැ. එතකොට ඒක විහිළු කතාවක් වෙනවනේ. ආ සුපිරි මාලිගාවක රතු පලසක් මත ජීවත් වෙච්ච තරුණයෙක්. සියලු විඳිය යුතු දේවල් ජීවිතේ ලැබිලා, નિરાයාසයෙන්ම ලැබිලා. ඒක මහා පිනක්. මහා පිනක් විපාක දෙනවා. විශාල පිනක් විඳපු තරුණයෙක්
හැබැයි මේ ජීවිතය දිගින් දිගට ගත කිරීම තුළ ඔහුට තේරුණා මේක තුළ ඇත්තේ තවත් ඒකාකාරීත්වයක් විතරයි. තමුන් ගත කරන අති සුඛෝපභෝගී අති සුපිරි ජීවිතයත් හිඟන්නෙකුගේ ජීවිතයත් අතර බැලුවහම අවසානයේ කිසිම වෙනසක් නැති බව යසට තේරුණා. ඒ වගේම මේ සුඛෝපභෝගී ජීවිතය මෙහෙම නඩත්තු කරගෙන තියාගන්න ඔහු වෙන වෙහෙසීම, ඔහු වෙන ආයාසය, ඔහුට දුකක් සේ දැනුණා. දැන් අපි හිතමු මෙහෙම. මනුස්සයෙකුගේ ස්වාභාවික ස්වභාවය මොකක්ද? මමත් ඔබට මුහුණ දෙන මමත් මට මුහුණ දෙන ඔබත් අපි සියල්ලෝම අස්වාභාවික ස්වභාවයකින් සැරසී සිටිමු. මේ අපි ස්වාභාවික ස්වභාවය නෙමෙයි. කෙල පෙරාගෙන, කබ පෙරාගෙන, හොටු පෙරාගෙන, දත් මදින්නේ නැතුව, කොණ්ඩේ අවුල් කරගෙන, අන්න ස්වාභාවික ස්වභාවය. ඒක තමයි ස්වාභාවික ස්වභාවය. දැන් හැම මිනිහෙක්ම ඔය ස්වාභාවික ස්වභාවය වෙනස් කරගෙන ඉන්නේ. ඔබ හැමදාම දත් මැදලා උදෑසන මුහුණ සෝදනවා. මොකක්ද ඔබ කරන්නේ? ඔබේ ස්වාභාවික ස්වභාවය වෙනස් කළා කෘතිම හැඩයකින් ඔබ අලංකාර වෙනවා. ඊට පස්සේ ඔබට උවමනා වෙන ඔය කෘතිම හැඩය නඩත්තු කරගන්න. ඒකට ලේන්සුවකුත් සාක්කුවේ දාගෙන යනවා. දාඩි ආවහම පිහිදාන්න වෙනවා. ආයේ මූණේ කුණු ගෑවහම ආයේ හොදන්න වෙනවා. මම අහන ප්‍රශ්නය, ඔක දුක නැද්ද? අව දුකයි නේ. ඔක ඉවරයක් නෑනේ. අනවශ්‍ය වෙහෙසක්. අනවශ්‍ය වෙහෙසක් නේ. ස්වාභාවික ස්වභාවයට පත් වෙන්න හැම තිස්සෙම අපේ ශරීරය උත්සාහ ගන්නවා. අපේ ශරීරයේ ස්වාභාවික ස්වභාවයට, ඒ කියන්නේ අපි ඒකට කියනවා, අපි ඒකට කියමු මේ මූලික ස්වභාවය කියලා. මූලික ස්වභාවයට පත් වෙන ශරීරය උත්සාහ ගන්නවා. එතකොට අපි ඒකට විරුද්ධව උත්සාහ ගන්නවා. ඒ මූලික ස්වභාවයට පත් වෙන ශරීරය එහෙම නොවේ, මෙහෙමයි උඹ ඉන්න ඕනේ. උඹ මේ විදියට ඉන්න ඕනේ. උඹ කොණ්ඩේ කපන්න ඕන මේ විදියට. උඹ මූණ හොසවන්න ඕන මේ විදියට. උඹ අඳින්න ඕන මේවා කියලා අපි අපේ ශරීරයට උපදෙස් දීලා හැඩ වැඩ කළා නඩත්තු කරනවා. කොච්චර අමාරුද? ඔහොම පුළුවන් ද අවුරුදු 20ක් 30ක් 50ක් නඩත්තු කරන්න? බෑ. අපිත් නොදන්න වෙලාවක හිටි ගමන් ලෙඩ වෙනවා. එතකොට නඩත්තු බිඳුවයි. බලන්න ඇත්ත ස්වභාවය. අපිටත් නොකියා කෙස් පැසී යනවා. අපිටත් නොකියා වයසට යනවා. අපිටත් නොකියා හැම රැලි වැටෙනවා. දැන් රැලි වැටෙන හැම රැලි නැති කරන්න ඊට පස්සේ උත්සාහවන්ත වෙනවා. ඊට පස්සේ ඒකට විවිධ උපක්‍රම කරනවා. හැබැයි අවසානයේ තේරෙනවා සියල්ල තාවකාලික බව. දැන් මම මේ කියන්නේ ඉතාම සුපිරි සුකුමාල ජීවිතයක් ගත කරන කෙනෙක් මුහුණ දෙන අභියෝග. මේවා මේ සාමාන්‍ය කෙනෙකුට මේ තත්ත්වේ ජීවත් වෙන්න බෑ. මේක කියන්නේ මේ මහා සුපිරි මාලිගාවක ඉන්න කෙනෙක්ට හරි ලේසි ධර්ම අවබෝධය කරන්න. මම මේ කියන්නේ හදන්නේ ඒක. හරිම ලේසි. නෑ ප්‍රහඳුන ඔතන ගැටලුවක් මතුවෙන්න පුළුවන්. අවබෝධන්සේ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ බුද්ධ කාලේන ಭಾರತයේ ජීවත් වෙච්ච සුපිරි ජීවිතයක් ගෙවපු යසකොළ පුත්ගේ මහාන වීම සම්බන්ධයෙන්. දැන් සාමාන්‍ය ජීවිතයේදී මේ වැඩසටහන නරඹන බොහෝ දෙනෙක් මධ්‍යම පාන්තික අපි දකින විදිහට. ඉතින් කෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන්, අනේ අපිට එතකොට ධර්මය අවබෝධ කරගන්න අපහසුද? මම කියන්නේ සුපිරි මාලිගාවක ඉන්න කෙනෙකුට පුළුවන් නම් විඳිල්ල විඳවිල්ල පිළිබඳව හොඳම කැඩපත තියෙන කෙනෙකුට කෙලෙසද බැරිවන්නේ? තේරුණාද කියන එක? ඔබවහන්සේගෙන් ඇසි සමහර කෙනෙකුට මේක ඕන කෙනෙකුට පුළුවන්. මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මේ ගැන කල්පනා කරන්න. අපි සිතන විදිය වෙනස් කරගන්නේ. අපි මේ කියන්නේ සිතන විදිය වෙනස් කරගන්න. බලන විදිය වෙනස් කරගන්න. අර කුණු කානුවේ නාන එකත්, ලිඳක නාන එකත් දිහා කිසිම විශේෂයක් නැතුව බලන්න. ඒ තමයි ඔබ පුරුදු කරගත්ත ගැඹුරු උපේක්ෂාව. ඔබ වෙනුවෙන් පුදුම මහන්සියක් වෙනවා. ඒක දුකක්. ඒක වේදනාවක්. ඔබ ඔබේ ශරීරය නඩත්තු කරන්න පුදුම විදියට වෙහෙසෙනවා, කැප වෙනවා. ඉවරයක් නෑ මේක. මෙන්න මේක තමයි යසට තේරුනේ. යසට මේක තේරුණාම තේරුණා මේක ඇතුළට වෙලා ඉන්න එකේ නම් කිසිම තේරුමක් නෑ. මේක ඉවරයක් නෑ. මේක අවසානයක් නෑ. මේක නිමාවක් නෑ. මේ ඔක්කොම අත්හැරලා යන්න ඕනේ.
නිදහස් වෙන්න ඕන. විමුක්ති තත්වයට පත් වෙන්න ඕන. ඒක තමයි නිබ්බහන තත්වයට කලින් මනස නිදහස් කර ගැනීම සියල්ලෙන්ම. විමුක්ති කියන්නේ ඒක. යසකලේ මොකද්ද? කාටවත්ම නොකිය උදේ පාන්දර ඇඳ පැනඳගෙන තමුගේ රත්තරන් සෙරප්පු දෙක තුන එකක් දාගෙන බෑහලා යන්න ගියා මාලිකාවේ. ඇවිදලත් නෑ, වටපිට දන්නේ නෑ. සුකුමාල තරුණෙක්, අතිසුකෝපභෝගී ජීවිතයකට හුරු වෙච්ච කෙනෙක් යනවා. හැබැයි යස අහලා තිබුණා ඉසිපතන මිගදායේ ඉරිචිවරු ඉන්නවා කියලා. ඒකනේ ඉසිපතන කියන්නේ. ඉරිචිවරුන් පතනය වෙන තැන. ඉරිචිවරුන් නැවිල නවතින තැන. මිගදාය කියන්නේ මොවණේ නිසානේ. යස කෙලෙස හෝ ටික ටික ගියා මිගදායට. ඉරිචිවරෙක් හම්බ වෙන්න. මුනිවරෙක් හම්බ වෙන්න. ඒ කියන්නේ අරගෙන නිදහස් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ හරියට මුදේ පාන්දර නැගිටලා සක්මන් කරලා අවසන් වෙලා ඉන්නේ. උන්වහන්සේ දන්නවා දැන් යස එනවා හම්බ වෙන්න. උන්වහන්සේ පස්වග මහණුන් පනවපු ආසනයක් තිබුණා. ඒ ආසනේ ඉඳගත්තා. ඒ ආසනේ ඉඳගෙන යස එනතුරු කලබල නොවි චලනයක් නැතු උන්වහන්සේ වාඩි වෙලා ඉන්න. දැන් යස ලඟ වෙනවා. උන්වහන්සේ වෙයි මහා කරුණා සමාපatti ඥානයට සමවැදිලා බැලුවා අද කාටද උදව් කරන්න ඕන කියලා. එතකොට තමයි මේ යස දැක්කේ. යස ළඟට ආවා. යස ළඟට ඇවිල්ලා උන්වහන්සේ දැක්කේ නෑ යස. යස නිකන් කියෝ කියෝ යනවා. දැන් අපිත් යන සමහරලාට සමහර මිනිස්සුන්ගේ හිතට සන්තෝෂයක් ආවහම දුකක් ආවම කියෝ කියෝ යන්නේ. ওই දෙකේදීම අපි කියවනවා. සිතුවිල්ල ස්මරණය. ඔව් සිතුවිල්ල නිකන් එළියට දාන. මේක ඉවරයක් නැති දුකක්. මට මෙතනින් නිදහස් වෙන්න ඕන. මේ කොච්චර මේ සැප වින්දත් මේ සැපවල අවසානෙකුත් නැහැ, නිමාවකුත් නැහැ. ගිහි ජීවිතේ හැරිම කරදරයි. ඉවරයක් නැහැ. කියලා යසට කියවුණා. යසට කියවෙනේ වචන ටිකට බුදුහාමුදුරුවෝ සවන් දීගෙන හිටියේ. උන්වහන්සේ කිව්වා යස මෙහෙන්න, ඇවිල්ලා ඉඳ ගන්න. මෙතන ඔය කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මා කියන්න හදන මේතන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්න තියෙන්නේ මොන හරි භෞතික දේවල් එක්ක බැඳීමක් මෙතන තියෙනවා නะ. දැන් පැහැදිලිනේ උන්වහන්සේ ඇත්තටම මේ ධර්ම අවබෝධය කරවනවා කියන්නේ සිතන විදිය වෙනස් කරනවා. එතකොට යස බැලුවා කිසිම ප්‍රශ්නයක් නැත්තම්. කිසිම බැඳීමක් නැත්තම්. අර දැන් අර බැඳීම් එක්ක ජීවත් වෙලා 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 ජීවිතය නඩත්තු කරලා ඒකෙන් විඩාවටපත් වෙලා ඒ විඩාව තේරිලා දැනිච්ච යසට ඕන වුණා කිසිම බැඳීමක් නැතුව ඉන්න තැනක් සොයන්න. ඒ සෙවීමේ බලාපොරොත්තුව නිසා තමයි යස මේ ගමන ආවේ. දැන් යසට උන්වහන්සේ කියනවා යස මෙහි එන්න, මෙතන කිසි බැඳීමක් නැහැ. මෙතන හරිම නිදහස්. මෙතන කිසි දෙයක් එක්ක අමුතු බැඳීමක්, අමුතු ආශාවක් නැතුව ජීවත් වෙන විදිය මම ඔබට කියන්නම්. යසගේ අර නිකන් අර නිකන් පායලා පායලා වේලිලා වේලිලා තිබිච්ච හිතට එක සැරේටම වේලිච්ච පොළොවකට වැස්ස වගේ වුණා. ගිනියම් කරපු යකඩයක් වතුරට දැම්මා වගේ වුණා. ක්ෂණයකින් නිවි ගියා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දැක්කාම, උන්වහන්සේගේ වචන ඇහුණාම, ප්‍රශ්න නිසා ගැටලු නිසා හිත කලබල වෙලා වේදනාවෙන් දුකින් ඉන්න මිනිස්සු නිවි පහන් වී යනවා. ඒ තවත් නිවිච්ච මනසක් දුටුවන එය සිද්ධ වෙනවා. ඒක යසට වුණා. යසට තේරුණා බලාපොරොත්තු වෙච්ච මුනිවරයා හම්බ වුණා. ජීවිතයේ සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න පාර අහ ගන්න ඕනේ. යස ඇවිල්ලා වාඩි වෙලා බුදුහාමුදුරන්ට කියන්නේ